පසුගිය මැතිවරණ දිහා අපි හැරිලා බැලුවොත් මෑත කාලේ සෑම මැතිවරණයකදීම අපිට දකින්න ලැබෙන්නේ හොර ගිවුසුම් හොර සාකච්ඡා සහ බටහිරු මන්ත්‍රණ. එනිසා මෙවර ඒක හැමමම දකින්න පුළුවන් හොර ගිවුසුම් වෙනවා හොර සාකච්ඡා පිළිබඳව අහන්න ලැබෙනවා බටහිර කුමන්ත්‍රණ අතොරක් නැතුව අහන්න ලැබෙනවා. දැන් මේ මොහොතේ අපිට දකින්නට ලැබෙනවා හිටපු අමාත්‍ය චම්පික රණවක ඇමතිතුමා කේපී සමග ජනාධිපතිතුමා ඉන්න ඡායාරූපයක් මාධ්‍යවලින් පෙන්වුවා කියලා. ඒක ව්‍යාජ ඡායාරූපයක් කියලා දැන් නිතර රාජ්‍ය මාධ්‍යවල පෙන්වනවා. වැදගත් වන්නේ එම ඡායාරූපය ව්‍යාජ නම් හොඳයි අපි සූදානම් ඒක ව්‍යාජ ඡායාරූපයක් කියලා ඉවත් කරන්න. වැදගත් වන්නේ ඒක නෙවෙයි ප්‍රතික්ෂේප කළාද කේපී ආණ්ඩුවත් එක්ක ඉන්නවා අය අරලියගහ මන්දිරේ ඉන්නවා අය ජනාධිපති සමග ඉන්නවා අය කියන චෝදනාව අද වෙනකන් ප්‍රතික්ෂේප කරලා තියෙනවා. එය ප්‍රතික්ෂේප කරන්නේ නැතුව එතුමාව වැළඳගෙන ජනාධිපතිතුමා කේපීව වැළඳගෙන ඉන්න ඡායාරූපය අසත්‍ය සකස් කරන ලද ඡායාරූපයක් කියලා රාජ්‍ය මාධ්‍ය වලින් කියද්දී ඇයි පළමු චෝදනාවට උත්තරයක් නොදෙන්නේ? කේපී සමග තියෙන ගනුදෙනුව ඔවුන් පිළිගන්නා බව ඒ තුලින් පැහැදිලි වෙනවා. විශේෂයෙන්ම අපිට වැදගත් නැහැ කේපීව වැළඳගෙන ඉන්නවද කේපී සමග නිදා ගන්නවද කියන එක නෙමෙයි අපිට වැදගත් වන්නේ. වැදගත් වන්නේ මේ එල්ටීටී සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පස්සේ පත්වෙච්ච නායකයා කිසිම දඬුවමකින් තොරව ආණ්ඩුවත් සමග විශේෂයෙන්ම මහින්ද රාජපක්ෂ මැතිතුමා ඇතුළු එතුමාගේ සහෝදර කණ්ඩායම සමග ගනුදෙනු කරනවා. එතුමන්ලා සමග එකට ඉන්නවා. ඒකයි චෝදනාව. ඡායාරූපය කුමක්වත් අපිට ප්‍රශ්නයක් නැහැ. මේ හොර ඡායාරූප පිළිබඳව ඒ වගේම ගිවිසුම් පිළිබඳව කතා කරන අය මේ ඉරිදා පුවත්පත්වල ප්‍රදර්ශනය කරලා තිබුණා පළ කරලා තිබුණා ජනාධිපතිතුමාට සහයෝගය පළ කරන භික්ෂුන් වහන්සේලාගේ අත්සන් ලේඛනය. අපි බලමු මේ අත්සන් ලේඛනය. මේ අත්සන් ලේඛනයේ තියෙනවා අපි මුළු පිටුවම පෙන්නමු. පිටු දෙක මේ ලග්බිම පුවත්පතේ පිටු දෙකක් පළ කරලා තියෙනවා. ලංකාදීප දිවයින හැම පුවත්පතකම මේ ආකාරයෙන් පළ කරලා තියෙනවා. හාමුදුරුවෝ අත්සන් කරපු ජනාධිපතිතුමාට සහයෝගය පළ කරලා අත්සන් කරපු ලේඛනයක් පිළිබඳව. එතකොට මෙතන තියෙනවා මේ දෙවන පිටුවේ අග අත්සනක් තිබෙනවා. මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද නාහිමි ශ්‍රී ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය කියලා. ඒ සමගම පළමු පිටුවේ මුල තියෙනවා මෙතන තියෙනවා මහාචාර්ය මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිර ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කියලා. එකම නම ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය කෙනෙක් මේ ඉන්නේ අනුරුද්ධ ප්‍රදීප්. මාගම්මන පඤ්ඤානන්ද නාහිමි සහ මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිර කියලා දෙන්නේ මම දැනුවත් නැහැ. ඔව්. එතකොට මේ අත්සන් දෙකක් තියෙනවා. මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිරය අත්සන් කරන අත්සන සහ මාගම්මන පඤ්ඤානන්ද නාහිමි අත්සන් කරන අත්සන එකිනෙකට පරස්පරයි. මේ එකම පත්තරේ නම් කීපයයි මෙතන තියෙන්නේ. මේක හරියට මේක ව්‍යාජ මෙතනම ව්‍යාජයක් කරලා තියෙනවා. මම මේ පෙන්වන්නම්. මේ අත්සන් දෙක එකට අරගෙන මේ තියෙන්නේ මාගම්මන පඤ්ඤානන්ද ස්ථවිර ශ්‍රී ජපුර විශ්වවිද්‍යාලය. මෙතන මේ තියෙන අත්සන.
මෙතන තියෙනවා මහාචාර්ය මාගමන පඤ්ඤානන්ද නායිමි ජපුර විශ්වවිද්‍යාලයේ මේ තන වෙන අක්ෂරයක් තියෙනවා වෙන අක්ෂරයක් එතකොට මේ ඉරිදා පුවත්පතේ ඉරිදා පුවත්පතේ තියෙන්නේ මේක පළ කරලා එකම හාමුදුරුවන්ගේ අත්සන් දෙකක් තියෙනවා ඊට අමතරව මෙහි තියෙනවා අලුත්ගම ධම්මානන්ද හාමුදුරුවෝ මල්ලතු මහණි විහාරයේ ජේෂ්ඨ කාරක සංඝ සභික හාමුදුරුවන් වහන්සේ නම උන්වහන්සේගේ අත්සනත් මෙහි තියෙනවා ඒ වගේම උන්වහන්සේ ප්‍රකාශ කරනවා මම මේ සඳහා අත්සනේ දිවි නැහැ කියලා උන්වහන්සේ අත්සන් කරලා නැහැ ඊට අමතරව මේ ආරම්භයටම තියෙනවා පටන් ගන්න පළමු අත්සන තියෙන්නේ නාපානේ පේමසිරි මහනායිමි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහානායක මොකද ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහානායක හාමුදුරුවෝ එහෙම ඒ බඳු ලේඛනවලට විශේෂයෙන් මැතිවරණයක එක් පාර්ශවයක් අරගෙන අත්සනක් නිකුත් කරන්නේ නැහැ ඒ නිසා මේ පිළිබඳව මාචාර්ය අත්තංගනේ රතනපාල හාමුදුරුවෝ විමසීමක් කළා මහානායක හාමුදුරුවන්ගේ නාපාන පේමසිරි මහානායක හාමුදුරුවන්ගේ ලේකම් හැටියට කටයුතු කරන පඤ්ඤාසේකර හාමුදුරුවන්ගේ අපේ හිතවත් හාමුදුරණාවක් උන්වහන්සේ බොහොම පැහැදිලිව කියනවා උන්වහන්සේ දැනගන්න ඕන මේ බඳු අත්සනක් කළා නම් ඒ නිසා සාමාන්‍ය සම්ප්‍රදාය නම් රාමඤ්ඤනිකායේ මහානායක හාමුදුරුවෝ මේ බඳු මෙතිවරණයකදී එක පාර්ශවයක් අරගෙන මේ බඳු ලිඛිත අත්සන ලිඛිත ආකාරයකට සහයෝගය පළ කරන්නේ නැහැ එතකොට මෙතන මේ මහා සංඝරත්නයට තමයි බොරු කරලා තියෙන්නේ කාටවත් නෙමෙයි මහා සංඝරත්නයට බොරු කරලා තියෙන්නේ මහා සංඝරත්නයේ අත්සන තමයි මේ ව්‍යාජ ලෙස මේ කියන මහා බෞද්ධ නායකයෝ පාවිච්චි කරලා තියෙන්නේ ඒක නිසා තවත් අපි බලනවා මෙය ලේඛනයේ තියෙන අනිකුත් හාමුදුරුවරුන්ගේ අත්සනත් ඒ ආකාරයටද අරගෙන තියෙන්නේ කියලා ඉතින් මේක අපි තරයේ හෙලා දකිනවා විශේෂයෙන්ම අපි කියන්න ඕන ආණ්ඩුව කල්පනා කරනවා ඔවුන්ට සුළු ජාතික ඡන්ද නැහැ ඒක තමයි ඇත්ත ඒ නිසා බෞද්ධ ඡන්දෙන් ඒක අඩුපාඩුව වසා ගන්න පුළුවන්ද කියලා මම කියන්නේ එහෙම කරන්න බෑ ඒකට හොඳම සාක්ෂිය තමයි පසුගියදා බුදුබලසේනා සංවිධානයේ බෞද්ධ සංවිධාන පැත්තෙන් විශාල ක්‍රියාකාරීත්වයක් මුදාහල සංවිධානයක් මේ ක්‍රියාකාරීත්වය කතරම් සම්භාවනීයද කතරම් විචාරශීලීද බුද්ධිමත්ද කියන කාරණය පිළිබඳ සමාජ විචාරයක් තියෙනවා එනමුත් විශාල කාර්යභාරයක් පසුගිය කාලයේ මුදාහරමින් සමාජය තුළ බෞද්ධ සමාජය තුළ සියම් ආකාරයක ගෞරවයකට පාත්‍ර වුණා එක්තරා පිරිසක් අතරේ ඒ සංවිධානය බුදුබලසේනා සංවිධානය සම්පූර්ණයෙන් පසුගිය කාලයේ මතු කරපු ප්‍රශ්න මේ ආණ්ඩුවට එරෙහිව මතු කරපු ප්‍රශ්න ආණ්ඩුව විසින් ඇති කරන ලද බෞද්ධ විරෝධී ක්‍රියාකාරකම් පිළිබඳව තමයි මතු කළේ ඒවට ඒ අනුව විශාල පිරිසක් ඒක රාශී වුණා නමුත් පසුගිය මැතිවරණයේ ප්‍රකාශයට පත් කළාට පස්සේ ජනාධිපති වරණය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහත්මා වෙනුවෙන් සහය පළ කරන්න එම සංවිධානයේ තීරණය කරන විට මමත් ඔවුන් සමග හිටියා ඒ වෙලාවේදී මම ඒ මහලේකම් මහමුදුරන්ට බොහොම පැහැදිලිව කිව්වා මේ තීරණය ගන්න එපා මේ තීරණය ගත්තොත් අපේ සංවිධානය විනාශ වෙනවා අපි වට බොදුබලසේනා සංවිධානයේ වටා සිටින බලවේගය ආණ්ඩුවට විරුද්ධ බලවේගයක් අපි ඒ පැත්ත ගත්තොත් සිද්ධවන්නේ හුදෙකලා වීමයි කියලා. නමුත් උන්වහන්සේ තීරණය කළා ආණ්ඩුවට සහයෝගය දිය යුතුයි මහින්ද රාජපක්ෂ මහත්මයාට සහයෝගය ලබා දිය යුතුයි කියලා. එසේනම් මේ ආණ්ඩුවත් සමග නම් බෞද්ධ බලවේගයේ ඉන්නේ. භික්ෂුන් වහන්සේලා ඉන්නේ මේ ආණ්ඩුවත් සමග නම් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමග නම් එම තීන්දුව ගත්තාට පසුව බුදුබලසේනා සංවිධානය පෙරටත් වඩා ශක්තිමත්ව වර්ධනය විය යුතුයි. ඔවුන්ගේ සමුළු වලට වෙනදාට වඩා දසදහස් ගණනකින් සෙනඟ රැස් විය යුතුයි. මහා සංඝරත්නය රැස් විය යුතුයි. නමුත් මේ තීන්දුව ගත්තාට පසුව එම සංවිධානය විසිරී ගියා. ඒ ක්‍රියාකාරකයන්
නායකයන් හැටියට කටයුතු කළ අය ඇතම් අය ඒ සංවිධානය දාලා ගියා. ඒ වගේම උන්වහන්සේ ප්‍රශ්න කර සිටියා පහුගිය දිනක අතුරුලේ රතන හිමියන් සහ චම්පික රණවක මහත්මයාණන් පිළිබඳව චම්පික රණවක මහත්මයා මොනවද සිංහලයන් වෙනුවෙන් කළේ මොනවද බෞද්ධයන් වෙනුවෙන් පසුගිය කාලේ කළේ කියලා. උන්වහන්සේම පුවත්පත් සාකච්ඡාවකට සහභාගී වෙමින් එක්වරක් ප්‍රකාශයක් කළා. උන්වහන්සේගේ මාධ්‍ය වේදිනියක් ප්‍රශ්නයක් ඇහුවා ඔබ වහන්සේගේ ප්‍රියතම දේශපාලනඥයා කවුද කියලා. ඒ මොහොතේදී උන්වහන්සේ ප්‍රකාශ කළා මගේ ප්‍රියතම දේශපාලනඥයා චම්පික රණවක කියලා. ඒක බොහොම ලිඛිතව තියෙන මේ සාකච්ඡාවේ උන්වහන්සේ පළ කරපු අදහස. එසේනම් උන්වහන්සේ තමන්ගේ ප්‍රියතම දේශපාලනඥයා කියලා තෝරාගත්තේ පසුගිය කාලේ සිංහල බෞද්ධයන්ට මුකුත් කරපු නැති නායකයෙක්ද? ඒ මුකුත් කරපු නැති නායකයා ප්‍රියතම දේශපාලනඥයා වන්නේ කෙසේ? මේ ආදී සාධක දිහා බැලුවාම අපිට පේනවා උන්වහන්සේත් යම් පටලැවිල්ලක ඉන්න බව. තමන්ගේ හෘද සාක්ෂිය එක තැනක තබාගෙන තමන්ට මේ නායකයා වෙනුවෙන් මහින්ද රාජපක්ෂ මහත්මයා වෙනුවෙන් තමන්ගේ හෘද සාක්ෂියට එකඟ නැති දෙයක් ක්‍රියාත්මක කරන්න සිද්ධ වෙලා තියෙන බව අපිට පෙනී යනවා. ඒ වගේමයි මේ තීන්දුව ගත්තාට පසු මංකො මේක මාරාන්තික මාරක තීරණයක් බවට පත් වෙනවා බොදු බල සේනා සංවිධානයට කිව්වා. වගේම එදා සිට අද දක්වා පවත්වන ලද සියලුම බොදු සමුළු අසාර්ථක වෙලා තියෙනවා. සියලුම සංඝ සමුළු අසාර්ථක වෙලා තියෙනවා. හයිට් පාක් පිටියේ තමයි මේ මහින්ද රාජපක්ෂ මහත්මයාට සහය පළ කිරීමෙන් අනතුරුව පළමු රැළිය පවත්වනු ලැබුවේ. ඒ රැළියේ ඡායාරූප ඔබ අන්තර්ජාලයෙන් දකින්නේ නැති, පුවත්පත් වලින් දකින්නේ නැති, දසදහස් ගණනින් සෙනග රැස් වෙච්ච එම සංවිධානයට අත් වෙච්ච ඛේදනීය ඉරණම කුමක්ද කියලා එයින් පෙනී ගියා. ඉන්පසු කුරුණෑගල පැවැත්වුවා රැළියක්. එයත් ඒ ආකාරයෙන්ම අසාර්ථක වුණා. මේකින් කියන්නේ මොකද්ද? බෞද්ධ සංවිධානයක්, ක්‍රියාකාරීම බෞද්ධ සංවිධානයක් මහින්ද රාජපක්ෂ මහත්මයාට සහයෝගය පළ කරන්න තීරණය කළාට පස්සේ එම සංවිධානයේ බිඳ වැටෙනවා. එම සංවිධානයේ මහජන පදනම දෙදරා යනවා. ඒ කියන්නේ බෞද්ධ සමාජය, බෞද්ධ ජනතාව සූදානම් නැහැ මහින්ද රාජපක්ෂ මහත්මයාට සහයෝගය පළ කරනවායි කියන තීරණය පිළිගන්න. එසේනම් කොහොමද එතුමා වටා බෞද්ධ බලවේගයේ ඉන්නවා කියලා තීරණය කරන්නේ? ඒ වගේම පසුගිය 23 වෙනිදා, දෙසැම්බර් 23 වෙනිදා හයිට් පාක් පිටියේ ජාතික සංඝ සම්මේලනයේ ඇතුළු මෙරටේ වෙනත් සංඝ සංවිධාන එකතුව සංඝ සම්මේලනයක් පවත්වනු ලැබුවා. ඒ සංඝ සම්මේලනයේ පවත්වනු ලැබුවේම මෛත්‍රීපාද සිරිසේන මහත්මයාට සහාය පළ කිරීම සඳහා. එදිනම මහින්ද රාජපක්ෂ මහත්මයාට සහාය පළ කිරීමේ සංඝ සමුළුවක් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වනු ලැබුවා. එම සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේ පවත්වන ලද සංඝ සමුළුවට භික්ෂුන් වහන්සේලා 100 දෙනෙක් එකතු කරගන්න බැරි වුණා. එනමුත් හයිට් පාක් පිටියේ පවත්වන ලද සංඝ සමුළුවට 5000කට අධික මහා සංඝරත්නය මහවැසි නොතක වැඩම කරනු ලැබුවා. එසේනම් මේකෙන් පේන්නේ කුමක්ද? සුළු ජාතික ඡන්ද එතුමාට නැහැ. ඒ වගේම බෞද්ධ සමාජයේ මහා සංඝරත්නය ඇතුළු බෞද්ධ ජනතාවද එතුමාව ප්‍රතික්ෂේප කරලා තිබෙන බවයි. ඒ නිසා 2010 සිට එතුමා ගෙන ගිය පාලන ක්‍රමය, එතුමා අනුගමනය කරපු ප්‍රතිපත්තීන් මේ රටට අහිත කර බව කිසිදු සමාජයක, Hindu සමාජයට පිළිගන්න බෑ, මුස්ලිම් සමාජයට පිළිගන්න බෑ, කතෝලික ක්‍රිස්තියානි සමාජයට පිළිගන්න බෑ විතරක් නෙවෙයි, බෞද්ධ සමාජයටද පිළිගන්න බෑ. එසේනම් එතුමාගේ ප්‍රතිපත්තීන් සහ වැඩපිළිවෙල කාටද පිළිගන්න පුළුවන්? ඒ පිළිගන්න පුළුවන් එකම පිරිසකට පමණයි, ඒ රාජපක්ෂ පවුලට පමණයි. ඒ නිසා නියත වශයෙන් රාජපක්ෂ පවුලේ ඡන්ද ලැබෙයි. ඒ හැරෙන්න බෞද්ධ සමාජයෙන් සහ Hindu ක්‍රිස්තියානි කතෝලික හෝ මුස්ලිම් සමාජයේ ඡන්ද
इतुमाट लबागन बेरी भाव मे सियलु साधक वलिं पेनियां।